අන්තර්ජාලය ෆේස්බුක් එකේ සමහරව අහලා තිබුණා මේවා ගන්න ඇමතිවරු පස්සේ යන්න වේද කියලා. හැබැයි අපි විශේෂයෙන්ම කියනවා සුදුසුකම තියෙනවා නම් දක්ෂතාවය තියෙනවා නම් අපි තැන දෙනවා ඕන කෙනෙකුට. N4 හදාගන්න අනිත් වෘත්තිය සුදුසුකම හදාගත්තොත් අපි ඒ සඳහා ඉඩකඩ හදලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ අය දැන් පුහුණු වෙලා ඉන්නේ අවුරුදු 5කින් එනකොට අවුරුදු 3කින් එනකොට අවුරුදු 4කින් එනකොට මේ අය හොඳ පුහුණු ශ්‍රමිකයෝ එන්නේ. අතෙත් සල්ලි තියෙනවා. අන්න රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් ඉබේ බිහි වෙනවා. පුංචි කර්මාන්ත රාශියක් තැන් තැන් වල බිහි වෙනවා. මේක තමයි රටක් විදියට එන්නේ. එතකොට ඕන විදේශ ආයෝජකයෝ නෙමෙයි. දේශීය ආයෝජකයෝ විදේශ මුදල් හොයාගෙන ආපු දේශීය ආයෝජකයෝ රට ඇතුළේ නිර්මාණය වෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. රැකියාව තුරන් කරන ගම හොඳ ආයෝජක ටිකක් ලංකාව ඇතුළේ හදාගෙන ඩොලර් ලංකාවට ගේන්න පුළුවන් නිෂ්පාදන රාශියක් රට ඇතුළේ හදන්න ඕනි කරන වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. නිකන් හරි ජපානයට ගියා රස්සාවක් කර ආවා කියන තැන නෙමෙයි. මේක ඊට වඩා මහ පුළුල් කතාවක්. තාක්ෂණය අපේ රට ඇතුළට ගේනවා. මේකත් එක්ක අපි ඉතාමත්ම ඉක්මනින් දියුණුවක් සංවර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ජාවාරම්කරුවන් මඟ බලාගෙන ඉන්නවා මේ ජපාන් රැකියා ලබා දෙනවා කියලා විවිධ මුදල් අය කරගෙන ඒ සඳහා යොමු කරනවා කියලා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ තියෙන බරපතල ප්‍රශ්නයක් නේ මේ ජාවාරම්කාරිය. හරි පාරෙන් රට යන්න කියලා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා පටන් ගත්තේ ඒකමයි. 19 වෙනිවට කතා කළා මේ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. විධිමත් ක්‍රමයට විදේශ සේවා නියුක්ති කාර්යංශය ලියාපදිංචි නොවේ ගිහිල්ලා බරපතල ප්‍රශ්න වෙනවා. ඒ රටවල අනාථ වෙනවා. ඒ රටවල ප්‍රශ්න ඇති වෙනවා. අපේ රටට ගෙන්න ගන්නත් ආයි ගියාම ප්‍රශ්න. ලියාපදිංචි නොවේ ගියාම අපි තරුණ තරුණයන්ට විශේෂයෙන්ම කියන කාරණාව තමයි ජපාන රැකියා සඳහාවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා නිශ්චිත වශයෙන් ලියාපදිංචි වෙල යන කිසිම දෙයක් සඳහා කලින් මුදල් ගෙවල එහෙම තැරැව්කරුවන්ට මුදල් දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැනට අපි ජපානයේ හරහා සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සඳහා 7-5ක මුදලක් අපේ තරුණ තරුණියන්ගෙන් අය කරන්නේ. පුහුණුව රජයෙන් ගුවන් ටිකට් පත් රජයෙන් මේ සියල්ල රජයෙන් ලබා දීලා තමයි යවන්නේ. 7-5ක් අය කරන්නේ කොයිම තැනකටවත් ගෙවන්න ඕනේ. එහෙම මුදල් ගෙවලා තියන අය ඉන්නවනම් කරුණාකරලා ඇවිල්ලා පැමිණිලි කරන්න. ඉදිරියටවත් තීරුම් ගන්න මෙහෙම කාන්ටවත් මුදල් දීලා මේ වැඩේ කරගන්න බෑ කියලා.